මසසත් එකසේ සුද්ධහි්ද කරමින් මෝහන්දකාරයේ අඳොරු තිමිරපට විනිවිදින්නට ඇසෙන සම්බුද්ධ භාෂිදය බෞද්ධයාගුවන් විදිනිි ධර්මදේශනාව සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබත් සියලු දෙනාට ෞදධයක් ගුවන්දුලිය ඔබ වෙත සංනිිවේදනය කරන සාධර්ම දේශනාව පැවැත්වීමට ධර්ම සබහ මණ්ඩපේට වැඩමොකොට වදාල. තලවතු ගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාදීපදිී ත්‍රිපිට කාචාර්ය පූජ්ජපාද. මිරහවත්තේ පඥාසිරි ස්වාමින්ද්‍රන් වහන්සේ අපිසිියලු දෙනා ගෞරව නමස්කාර පූර්රකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධෝසාධෝ සාදෝ. Rඩ චංචලා නිරෝෂණී මහත්මිය Rඩ අනුෂා පියදර්ශනී මහත්මිය, Gඩ සීලවත මහත්මිය, උගගල් බොඩ Rඩ දයාසීලී මහත්මියතුළු පින්වත් පිරිසත් කඹුරාදනයේ පදිංචි Rඩ චන්ද්‍රා මහත්මියතුළු පින්වත් පිරිසත්, පොල්ග සෝවිට පදිංචි හර්ෂිකා ගුණසේකර මහත්මියඇතුළු පින්වත් පිරිසත් අද සධර්ම දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කරනවා. සාධර්ම දේශනාව ශ්‍රවණයට පෙරාතුව අපිසිියලු දෙනා තිසරණ සහිත පංචශ්වීලය සමාදන් වීමට සාධනාදයක් පවත් වෙලා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධෝසාධෝසාධෝ. නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්, නමෝතස් භගවතෝ වැරහතෝ සම්මා සම්බුද්දස්. නමෝතස්ස භගවතෝ වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධන් සරනංගච්ඡා බුදන් සරනංගච්ඡාමි දම්මන් සරනංගච්්ඡාම දම්මන් සරනංගච්ඡාමි සංහන් සරනංගත්ි සංගන් සරනංගඡාමී දුතියම්පි බුද්ධන්චර නංගත්ඡා දතියම්පි බුදන් සරනංගඡාමි දුතියම්පි දම්මං සරනංගචඡාී දුතියම්පි දම්මං සරනංගඡාමි දුතියම්පි සංගං සරනංගච නතියම්පි සංගන් සරණංගචඡාමී තතියම්පි බුද්ධන් සරනංගච්ඡා නතියම්පි බුද්ධන් සරණංග්ඡාමි තතියම්පි දම්මං සරනංගච්්ඡා නතියම්පි දම්මං සරනංග්ඡාමි තතියම්පි සංඝං සරනංගච චා අයම්පී සංගන් සරණං ග්චාමි සරනාගමනං සම්පුන්නං ආමබන්දේ පානාතිපාතාවිරමනීසික කාපදන් සමාධයාමින් අනාධපාතා වේර්මණී සිකාපදන් සමාධයාමී අදින්නදානවේරමනී සිික්කාපදන් සමාධයාම අදින්නදාන වේර්මණී සිකාපදන් සමාධයාමී කාමේ සුමිච්චාචාරාවේරමනී ි කාපදන් සමාධයාමින් මේසු මිචාචාරා වේරමණීසිකාපදන් සමාධයාමී මුසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමින් සවාදා වේරමණී සිකාපදං සමාධයාමිී සුරාමීරය මජ්්‍ය පමාදටටනාවේරමනී සික්කාපදන් සමාධයාමිල් සුරමේරය මජ්‍ය පමාදටාන බේර්මණී සිකාපදන් සමාධයාමී තිසරණන සද්ධින් පංචසීලන් දම්මන් සාදුකං සුරක්කි තංකත්වා අප ප්‍රමාදේන සම්පාදේ තබ්බංආමබන්දේ සද සද ස සමන්තාචකවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංනිරාජත්ස සුනන්තුූ සගහමොක දන් දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස, නමුතත්ස, භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස, නමුතත්ස, භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස. නකෝ ආවසෝකොට්ටිත චක්කුරු පානං සං්ඥෝජනං නෙරු පාචක්කුස සඥෝජනන්ටටි සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දෙනාම සූදානම් වන්නේ තතාගත ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාතිජරා දුක්වලින් ප්‍රේඩා විිදින සත්වයන් කෙරෙහි, පතලා වූ මහා කරුණාවෙන් දේශනාකොට වදාල වටිනා දහම්පදයක් ශ්‍රවණය කරන්නටයි පිනතුන්ලාගේ බලාපුරොත්තුව සූදානම. පින්නතුනිමේ ධර්මය ප්‍රධානය කිරීම කියන එක පුංච පින්කමක්නෙවෙයි. ඉතාමත්ම වටිනා ගහම්බීර පින්කමක් තමයි. ධර්මය වෙෙදා ආදීම කල කියන්නේ ඒ අනවාද මෙ ධර්මදාන මේ පින්කම සිද්ධ කරන ආඩ චංචලා නිරෝචනී මහත්මාව ඒවගේ මනුන්සාප්‍රිය දර්ශනය මහත්මාව එවගේම සීලවතින මහත්මාව ඒවගේම දයාසීලි මහත්මාව ඇතුළු පිරිස ඒවගේ මාර්ඩී චන්ද්‍රාය මහත්මාව ඇතුළු පිරිසඒගේ හරිසිිකා ගුණ සේකර ඇතුළු පිරිස බොහෝම සතුටට පත්වන්නට ඕන අද මේ කරන පින්කමඉතාම වටිනා පින්කමක්. ඉතින් මේ පින්කම සිද්ධ වන්නේ කළගුණ සැලකීමේ චීරසියෙන් කරන උතුම් පින්කමක් හැටියට තමයි අද මෙ ධර්මදාන මේ පින්කම සිද්ධ වන්නේ. එනිසා දායකත්වේ සපේන පින්වත් සෑම දෙනාට මේ කුසලය ධර්මඥානය පිණිසම වේවා්‍යනාශංසනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනෝ. පින්නතුනි බුද් සාසනය තුළ ශ්‍රාවකයන් වහන්සේලා දේශනාකරපු සූත්‍ර රාසියක් තියෙනෝ. එවගේම ශ්‍රාාවකයන් වහන්සේලාගේ සාකච්ඡාත් අද අපිට සූත්‍රපිටකේ ඕන තරන් සූත්‍රවසීන් දක්ින්ට ලැබෙනෝ. මහාරහතන් වහන්සේලා දෙනමක් කරපු සාකච්ඡාවක් පිළිබඳව තමයි අද ධර්ම දේශනාව තුළින් අපි පින්නතුල්ලාට කියල දෙන්න මෙ සූත්‍රයේ නම තමයි කොට්ටිත සූත්‍රය ඉතිං කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්‍ර මහාරහතන් වහන්සේ අතර සිද්ධ විච්ච සාකච්ඡාවක් කොට්ි හරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා සතුර සාමීචයේදිලා කොට්ටිත මහරහතන් වහන්සේ හානව සැරියුත් මහරහතන් වහන්සේගින් ඇවැත්නි මේ රූපය ඇසට බැඳිලා තියෙනවාද නැත්තං ඇස රූපයට බැඳිලා තියෙනවාද. ප්‍රශ්නය තමයි රූපවල බන්ධනය ඇසද නැතන් ඇසේ බන්ධනය රූපයද. මේ වෙලාව ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ඇසේ බන්ධනය රූපය නවී. රූපයේ බන්ධනය ඇසනෙවී. නැත්තං ඇහැ රූපේට බැඳිලත් නෑ රූපය ඇහැට බැඳිලත් නෑ. එහෙම නම් උන්වහන්සේ වධාරනවා මෙතන එහ මැ රපට බැඳිලනම් රූපය ඇහැට බැඳිලනම් අනිවාරයෙන්ම නිවන් අවබෝධ කරගන්ඩ පුළුවන්කමක් නෑ මේ දෙක බැඳිල නැති නිසා තමයි අපට නිවන සාසාත්කරගන්ට පුළුවන් වෙලා තියෙන්න්නේ. එහෙම නං ඇහැ රූපේට බැඳිලත් නැත්තං රූපයට ඇහැ බැඳලත් නැත්තං මොකක්ද මේ බන්ධනය මේ බන්ධනය තමයි සන්දරාගේ කියන එක සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ කොට්ටිත මහා රහතන් වහන්සේට මතක් කරනවා. එතකොට පින්නතුනි රහතන් වහන්සේලාට මේ විදිහට ධර්මසාකච්ඡා කර ළමුතුවෙන් හික්මුවන්ට දෙයක් හැදෙන්ට දෙයක්ඒවගේ නැති කර්ඩ කෙලේසයක් නෑ උන්වහන්සේලා මේ විදියට ධර්ම සාකච්ඡා කරන්න අපේ සැනසීම පිණසමයි. එකොට දැම් බලන්ඩ කොට්ටිත වාමීන් වහන්සේගේ මේ ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහැ රූපියයට බැඳිලත් නෑ රූපියයට රූපය හැට බැඳිලත් නෑ කියන මේ පිළිතුර තාම වැදගත් පිළි තුරක් මේ විදිහට කොට්ටිත මහරහතන් වහන්සේ කන පිළිබඳවත් මේ ශබ්දේට බැඳිලත් තියෙනවාද නැත්තම්් කනට බැදිලත් තියෙනවාද එවගේම නැත්තං නාසය රූම ගඳසුවන්ට බැදිලලා තියෙනවා නැත්තං ගඳසුවන්ද නාසේට බැඳදිලා තියෙනවාද. එවගේම දිවරසේට බැදිිලා තියෙනවාද නැත්තං රස දිවට බැදිිලා තියෙනවාද. කය පහසට බැදිිල්ලා තියෙනවද පහස කයට බැදිිලා තියනවාද. එවගේම මනස අරුණුවට බැඳදිල තියෙනවද නත්තං අරමුණු මනසට බැඳිලා තියෙනවාද කිය මේ විදිහට ප්‍රශ්න කළ හාම. ශාරිපපුත්‍රමහරහතන් වහන්සේ වදාළි ඇස රූපියයට බැදිිලත්නේ රූපය හැට බැඳදිිලත්නෑ ඒවගේම කණ ශබ්දයට බැදිිලත්නය ශබ්දය කනට බැඳිලත්න නාසය ගඳසුවන්දට බැදිිලත්නේ ගඳසුවන්ද නහයට බැදිිලත්නෑ ඒවගේම දිව රසයට බැදිිලත්නේ රසය දිවට බැදිලත්නේ කය පහසට බැදිිලත්නේ පහස කයට බැදිලත්නෑ. මනස අරමුණුවලට බැඳිලත්නෑ අරුණ මනසවටත් බැඳිල නෑ කියන එක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොට්ටිත මහාරහතන් වහන්සේට පැහැදිලි කළා. උන්වහන්සේ මේක හොඳට තේරෙන්ඩ උපමාවක් පැහැදිලි කරනවා. ඇවැත්නි කළුහරකෙකුයි සුදුහරකෙකුයි ඇන්ඳලා තියනවා බැඳලා තියනවා ඉතින් සාමානයෙන් පින්නතුනි පැරණිකාලේ අද කාලෙත් අපට දකින්ට ලැබෙනවා මේ ගවපාලනය කරන අය හරක් දෙන්න දෙන්න බැඳල තමයි ඒ තන කොලාදී කන්ට යවන්න මොක දේකින් හරක් නැතිවෙන්නේඒවගේම හරක් කුලප්පු වෙන්නේ මෙන්න මේ වගේ දේ නිසා ඒ විදිහට ඇදෙනවා ඉතින් මේ වගේ හරක් දෙන්නෙක් දැකලා කළුහරකිෙකුත් සුදුහරකෙකුත් ඇඳලා ඉන්නවා යම් කිසි කෙනෙක් කියනවා කළු හරකානිසා තමයි සුදුහරකයන්න. ත කෙනෙක් නො නෑනෑ කළු හරකානිසා නෙවෙයි සුදුහරකයන්නේ සුදුරසා තමයි මේ කළු හරකයන්න. ඉතින් එහෙම කිව්වොත් ඒ පිළිතුර නතගේ ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයක් බවට පත්වෙනි නෑ. කළුහරකානිසා සුදුහරකයන්න ෙත් නෑ සුදුහරකානිසා කළු හරකයන්න ෙත් නෑ මේ දෙන්නට එකට අන්ඩ වෙලා තියෙන්නේ අර බැඳලතියෙන් රැහැන තිමිල් අනුව ගැලව්වානං මේ දෙන්නට දෙපැත්තට නැතන් වෙනම අන්ට පුළුවන්. අන්නේ වගේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වධාරනවා ඇහැ රූපයට බැඳිලත් නෑ ඒවගේම රූපය ඇහැට බැඳිලත් නෑ මෙතන ප්‍රශ්නේ තමයි මෙන්න මේ චන්දරාගය සන්දරාගෙන් තමයි ඇල්මෙන් තමයි බන්ධන සිද්ධ වෙලා තියන්නේ. තින් බලන්න පින්නතුන මේ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තවදුරටත් කොට්ටිට මහරහතන් වහන්සේට වධාරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් ඇහැක් තියෙනවා. එවගේ මුන්වහන්සේ ඇස්ව ලිංරූප බලනෝ හැබැයි භාග්‍යතුන් වහන්සේට චන්දරාගයක් නෑ චන්දරාගයක් නැති නිසා භාගතුන් වහන්සේ සුයි මුත්්‍රචිත්තෝයවගේ බොහොම නිදහස් වෝ සිතින් එවගේම සැනසිල්ලේ කාලේ ගත කරනවා. එවගේම භාගතුන් වහන්සේටත් කන්තියනවා තතාගතයන් වහන්සේත් සද්ධහනව නමුත් තතාගතයන් වහන්සේට චන්දරාගයක් නෑ එනිසා තතාගතයන් වහන්සේ සුයිමුත්තචිත්තෝ සැහැල්ලු සිතින් සතුටු සිතින් සැනසිල්ලේ නිදහසේ වාසය කරනවා. වගේ භාගුතුන් වහන්සේට නාසයක් තියෙන උන්වහන්සේ ජඳසුවඳ විඳිනවා හැබැයි උන්වහන්සට චන්දරාගේ නෑ නිසා සැනසිල්ලි වාසයේ කරනවා. එවගේ භාගතුන් වහන්සේට අදිවක් තියෙනවා තතාගතයන් වහන්සේටත් රස දැනෙනෝ රස ලැබෙනෝ. හැබැයි චන්දරාගයක් නෑඉංශා භාගතුන් වහන්සේ සුවසේ වාසය කරනවා ඒවගේ උන්වහන්සේටත් කයක් තියෙනවා පහන්ස ලැබෙනවා නමතුන් වහස චන්දරාගේ නෑ නිසාස් සොයි මුත්ත චිත්තූ සැනසිල්ලේ වැඩ ඉන්නවා.ඒ වගේ මුන්වහන්සේටත් මන සක්තියන අරමුණු ලැබෙනව නමුත් චන්දරාගයක් නෑ තින් භාංගතුන් වහන්සේ සැනසිල්ලේ වාන්සේ කරනවා. එතකොට බලන්න්න පින්නතුන මෙතන තියෙන එක්කමදේ තමයි චන්දරාගය. මේ ඇල්ම තමයි ප්‍රධහනම දී. තිහෙම නම් පින්නතුනි මේ කපිතේරුන්ගන්ටුවන ඇල්ම කියන එක. නැත්තන් අපි නොඒෙක් නම්බලින්නවා ඇල්ම කියනවා. ආදරය කියනවා. සෙනිහස කියනවා ලෝබේ කියලත් කියනවා. තින් පාලිභාෂාවේ නම් ලෝබේයට නිගණ්ඩුව කියන පොතේ නංගුඩා තියෙනවා. කොහො මහරි පින්නතුන මේ මොන නමින් හැඳින්නුවත් මේ චන්දරාගය මේ ඇල්ම සිතුවිල්ලක් කියනෙ අපි හොඳට මතක තියාගන්ට ඕන. බලන්ඩ මේ ආශාව කියන එක අපි සිතුවිල්ලක් කියන තත්ත්වෙන් තේරුන්ගත්තොත් අපිට ලොකූ ගැලවිල්ලක් තියනවා දැම් බලන්න මේ ආශාවන් වුස්සේ බොහෝ දෙනා මොන තරං පුදුම ගමනක්ද මේ යන්න නමුත් ඒ අයට තේරුණුත් අනේ මේ ආශාව කියල කියන්නේ සිතුවිල්ලක් කියලා එයින් අතමි දෙට පුළුවන්කම ලැබෙන බලට තතාගිත ධර්මය නිසා අපිට මේ ආශාව කියනක සිතුවිල්ලක් කියල තේරුම්ගන්ට ලැබුණා එතකුට බුදුරජාණන් වහන්සේ වදාළෙ මේ ආසාාව කියනක හරියට මස්කට්ටක් වගේ ඒවගේම මේ ආසාාව කියනක සිහිනයක් වගේ ද මස්කට්ටක් කියල කියන්න පින්නතුන බල්ලෙකුට මස්කට්ටක් ලැබුණ හාම බල්ල මේක හපනවා ඒවගේම බල්ල මේක ලෙව කනවා මේක හැපු අයි කියලා ලෙවකෑවයි කියල බලන්නට ලැබෙන දෙයක් නෑ. හැබැයි බල්ල මේක අතහරින්නෙත් නෑ. අන්නඒ වගේ කත් තමයි මේ ආසාාව කියල කියන්න. ඒවගේ ම බුදුරජාණන් වහන්සේ වධාරනුව මේ ආසාාව කියල කියන්නේ හරියට සිහිනයක් වගේකක්. දෙ අපි හැමෝම සින දැකලා තියනව. ට සිහිනෙන් ඕර දෙක්කරන්න පුළුවන් අටන්න පුළුවන් ගයන්න පුළුවන් ඕන රජවැෙන්ඩත් පුළුවන් සිහිනෙ හැබැයි ඇහැරිලා බලනකට මොකුත් නෑ අන්න ඒ වගේක් තමයි ඉපින්න තුනි ආසාව කියලා කියන්නේ එතකොට මේ චන්ද රාගේ කියනෙ අපි හුඳට තේරුම්ගට ඕන එතකොට දැම් බලන්ඩ මේ ඇහැ මුල්කරගෙන මේ කන මුල් කරගෙන නාසේ මුල් කරගෙන මේ දිව මුල් කරගෙන ඒවගේ මේ කය මේ සිත මුල් කරගෙන තමයි අපේ ජීවත්වීම සිද්ධ වන්නේ එතුට යම් කිසි කෙනෙක් ජීවත්වෙනවා කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙී. ඒක අපේ හොඳට තේරුම් ගන්ට ඕන මොකද මේ ආයතනහාය හොඳට තේරුම්ගත්තොත් සියල්ලම දැනගත්තා වෙනවා. එක බුදුරජාණන් වහන්සේ සංත නිකායේ සූත්‍රයකින් දේශනා කරලා තියෙනවා දිනක් බහංගුතුන් වහන්සේ වදාරනවා මහණෙනි මං ඕගුල්ලුන්ට සියල්ලම කලා දෙන්නා. ති භික්තුූන් වහන්සේලත් හරි සතුට වුණා අනේක මොහොතකම අපට සියල්ලම දැන ගන්ට ලැබෙනෝ. තින් බුදුරජාණන් වහන්සේ භික්තුන් වහන්සේලාට වදාාරනවා මහණනි එහෙනම් සියල්ල මහ ගණට කිව්වා. සියල්ල මහ ගන්්ට කෙල උන්වහන්සේ වදාරෙනවා. ඇස කන නාසය දිව සරීරය මනස කියන මෙන්න මේ ආයතන හය තමයි සියල්ලම කිව්වා. එ වගේම මේ ආයතනයන්ට ගෝචරවන රූප ශබ්ද ගන්ධ රස ස්මර්ස අරමුණුකින මෙන්න මේක තමයි සියල්ලම කලකයන්. එතකොට බලන්න පින්න තුනි තතාගත වචනයක් අවදාකවර් ඒක අසත්‍යයක් වන්නේනේ. උන්වහන්සේ වදාළ වචනය එහේමම තමයි දෙ අපේ ජීවිතය ගත්තොත් අපි මොන තරාතිරමක හිටියත් පැවිදිකං කළත් ගිහිකම් කළත් එ වගේ මොනතරං උගත්කම් හදාගත්තත් මොන තරම් දනවත්කම් හදාගත්තත් මොන විදිහට මේ සමාජයේ බැබලුනත් අප ජීවත්වීම කියල කියන්න මේ ආ එතන හරා සිද්ධ වෙන දෙයක් අපි ජීවත්වෙනවා කියලා කියන්න ඇහෙන් ගරූප දකිනවා එක්කු සතුටක් ඇතිකරගන්නවා. එක්කු අසතුටක් ඇති කරගන්නවා. එවගේම කනෙම් චබ්ධහනව එක්කු සතුටක් ඇතිකර ගන්න එක්කු අසතුටක් ඇතිකරගන්නවා. නාසේෙන් ආග්‍රහණය කරනවා එක්කු සතුටක් එක්ු අසතුටක්. දිවෙන් රස්ස විඳනවා එක්කු සතුටක් එ අසතුටක්ඒවගේම පින්නතුනි කයට පහස ලබෙනවා එක්කො සාතුටක් එක් අසතුටක් ඒ වගේ මහිත ටර මුණුගන්නව එක්කු සතුටක් එක්ක අසතුටක් බලන්න වූට වඩා දෙයක් අපට සිද්ධ වෙනවාද. අපි මොනදේ කළත් සිද්ධ වෙන්නේ උන් ඔය ටික තමයි එතකොට දැම් බලන්න වයවුරධ කෙනෙක්ගෙන් අපි හැවෝොත් ජීවත් වෙනවා කියම අවුරුදු අසුවට මේ අවුරුදු අනුවට මොනවද කළේ කියල උත්තර තමයි කියන්න තියන්නේ. ප දැක් සබ් දැහව්වා ගඳ සුවදාග්‍රහණය කළා රසවින්දා ඒ වගේම පහස ලැබුවා හිතට අරමුණු ගත්තා ඌඩ වඩාක් කිසීම කෙනෙකුට කියන්න පුළුවන් දෙයක් නෑ. ඔත්්චරයි පින්තුන අපි ජීවත්වෙනවා කියලා කරන්න. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහණනිමං ඔබලාට සියල්ලම කියා දෙන්නම් කියලා මේ ආ එතන පිළිබඳව මේ විදිරි ප්‍රකාශ කළ ේද වදාලේ එන්සා පින්නතුනි සසරගමන නවත් අන්නට යන පිරිසක් හැටියට මේ පින්න තුල්ලාවි සේසයෙන්ම මේ ආයතන පිළිබඳව හොඳ අවධානමක් එවගේම හොඳ නැගිටීමක් එවගේ ආයතන පිළිබඳව හොඳ සිහියක් අපට තියෙන්න්නට ඕන මේ ආයතන හරහ තමයි අපි කුසල් රැස් කරගන්න මේ ආයතන හර හා තමයි අප අකු සල් රැස් කර ගන්නේ. සසර ගමන අනවරාග්‍ර ගමන කෙලවරක්නැති ගමනයන්න මේ ආයතන හරහා. ඒවගේම පින්න තුනින් නිවන සකස්සෙෙන්න්නෙත් මේ ආයතන හරහා.ඒ නිසා මේ ආයතන පිළිබඳව අපි හුඳට සිහියෙන් ඉන්නට ඕන නුවනින් ඉන්නට ඕනඒවගේම ආයතන පිළිබඳව ආයතන වලින් සිද්ධවනෙක් ්‍රයාා කාරිත්තය පිළිබඳව අපි හුොඳ අවධියකින් වීරියකින් ඉන්නට ඕන එහෙම වනොත් තමයි අපට මේ සංසාර ගමන වලක් කන්ඩ පුළුවන්කම ලැබෙන්නේ. දැම් බලන්ට පින්නතුන් ලට හොඳට තේරේ නොදැන් අපිමේ ඇහැනිසා මුණ තනන් දුකයන්ට භාජනය වෙනවත. බුදුරජාණන් වහන්සේ වදාලි යම් තැනක ඇහැ තියෙනවනම් එතන තියන්නේ කාන්තෙන් දුක යම් තැනක කන තියෙනවනං එතන තියෙන්නෙ දුක යම් තැනක නාසේ තියෙනවනං එතන තියෙනෙ දුක එවගේම පින්න තුන යම් තැනක දිව තියෙනවනං එතන තියනෙ දුක යම් තැනක කය තියනවනං එතන තියෙන්නේෙ දුකඒවගේම යම් තැන මේ මනස තියෙනවනං එතන තියනෙ දුක ඒවගේම යම් කිසි කෙනෙක් මේ ඇස මම මගේ මගේ ආත් මේ කියල සතුටින් පිළිගන්න වනං ඒ කෙනා පිළිගන්න පින්නතුන දුක.ඒවගේම යම්කිසි කෙනෙක් මේ කන මම මගේ මගේ ආත්ම කල සතුටින් පිළිගන්නවනං ඒ කෙනා පිළිගන්නෙ දුක. එවගේම නාසයත් එහෙමයි දිවත් එහෙමයි කයත්තේහෙමයි එවගේ මන සත් එහෙමයි මම මගේ මගේ ආත් මේ කියලා. සතුටින් පිළිගන්නවනං ඒ කෙනා පිළි අරගෙන තියෙනෙ දුක. එතකොට දැම් බලන්ඩ යම් කිසි කෙනෙක් මෙවා මම මගේ මගේ ආත්මී කියලා කියනවනං ඒ අය පින්නතුනි මාරයාට අයිති පිරිසක්. මාරයාගේ අතවැසියන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙ ඇස පිළිබඳව ආත්ම සඥාවෙන් හිතනවනං කටයුතු කරනවනම් පුද්ගලයන්නේ කාන්තේ මයි තිවෙන්න මාරයාට ඒ අනු අපි ගැන කල්පනා කළොත් අපි හැමවෙලේ මැහිංරූප දකලා හා මගේ පුතා මගේ දුව මගේ ගෙදර මගේ ඇඳුම මේ සක්කායදිත්තියෙන් මේ ආත්ම සංඥාවෙන් තමයි අපි ග්‍රහණය කරගෙන බලන්න එහෙම නම් පින්නතුන අපි කාගය අත වැසියන්ද අපි මාරයාගේ අතවැසියුම් ඊළඟට පින්නතුනි දැම්මි රූ පත්තිහෙමයි. යම් තැනෙක රූප තියෙනවනම් චබ්ද තියනවනං ගන්ධ තියෙනවනම් ඊළඟට රස තියෙනවනං ඊළඟට මේ පහස තියෙනවනං අරමුණු තියනවනං එතන තියෙන්නේ කාන්තයම දුකමයි. ඒවගේම පින්නතුන යම්කිසි කෙනෙක් මේ රූප සබ්ද ගන්ධ රස ස්පාර්ස කියන මෙන්න මේවා. අරමුණු කියන මේවා සතුටින් පිළිගන්න වනං. මම මගේ මගේ ආත්ම කියලා සතුටින් පිළිගන්නවනන් ඒ කෙනායේ කාන්තයෙන් පිළිගන්න පින්නතුන දුක එතකොට දැම් බලපුහාම අප මේ ආයත නහර මේවම තමයි කරන්න එතකොට අපි දැන් තේරුම්ගන්නට ඕන මේ ආයතනවලින් කිව් අපි කුසල් රැස්සෙන්නේෙත් අකුසල් රැස්සෙන්නේෙත් දැම් බලන්න මේ ඇසට ලස්සන රූපයක් කැමති රූපයක් දැක්ක හාම අපිට පින්නතුනි සතුටක් ඇති වෙනවා සතුටත් සමගම ලෝභයක් ඇති වෙනවා ඒ ඔස්සේ අපි යනවා ඉතින් ඒ ලෝභය ඊළඟට උපාධන බවට පත් වෙලා කර්ම සකස් වෙනෝ. ඊළඟට අපි මේ ඇහෙෙන්ම දකිනවා අපි අක මැති දෙයක් ඒ තුළත් පින්නතුනි වැඩින් අකුසල් එතන දේශය මුහෝය සමඟ දේශයේ දෙෙනවා ැත් අකුසල් සිද්ධ වෙන්නේ.තකොට බලන්ඩ ධර්මය දැනගත්ති නැති අස්සුතවත් පුතත්්ජනයාට මේ ඇහෙං ලස්සන දෙයක් දැක්කත් අවලස්සන දෙයක් දැක්කත් ඒ කාන්තෙන් සිද්ධවන්නේ අකුසල්. හැබැයි ධර්මය දන්න සුතවස්ශ්‍රාවකයාට මේ ඇහෙං ලස්සන රූපයක් දැක්කත් අවලස්සන රූපයක් දැක්කත් කුසල් රැස්කර ගන්ට පුළුවන්. බලන්ඩ බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා මහනෙෙනි ඔය ඇස්වලින් බොහෝම ලස්සන රූප සම්පත්යෙන් යුක්ත පුද්ජලයෝ දකිට පුළුවන් ධනවත් පුද්ජලියෝ දකිින්ට පුළුවන්.ඒවගේම යාන වහන්න තියෙන අය බොහෝම සිටුවරුවාගේ ඉන්න අය දකිින්ට පුළුවන් එහෙම දකිනකුට අනේ මට මේ වනෑනි කෙලා දුක්වෙන්ට අචේ නෑ එහම දුක්කෙන් වන තනාකු සලයක්. තතාගතයන් වහන්සේ වධාරණ අපට හිතන්න කියල කොහොමද අනේ සංසාරයේ මම කොච්චර මෙිහිම ඉඳල තියනවාද. දෙම් මට මේ කක්වත් නෑයි සියල්ල මනිත්‍ය වෙලා ගිහිල්ලා. බලන්න පින්නතුනී ඇහෙන් ලස්සන දෙයක් ප්‍රිය මනාප දෙයක් දැක්කත් කුසල් ධර්මයේ දන්න කෙනාට. විළඟට දකිනව බුදුරජාණන් වහන්සේ වදාරනෝදැ සමහර වෙලාවට වැරැහෙලි වගේ ඇඳගෙන බොහෝම දුකසේ ඉන්න කෙනෙක් එවගේම තුවාල හැදිලාඒවගේ මෝජස් ගලනවා ඒ වගේම කෑමක් බීමක් නැතුූ බොහෝම අසරන වින්නාය දකිින්ට ලැබෙනවා. එහෙම දැක් අහම හිතඩ කියනවා අනේ සංසාරයේ මම කොච්චර මෙහෙම ඉන්ඩ ඇද්ද එතකොට බලන්ඩ පන්න තුනි එහෙම හිතනකොටම යාට අනිත්්‍ය සංඥාව හොඳට ප්‍රගුණ වෙනවා අනේ දැන් එහෙම හිටියා දැන්ඒවනේ ඒ අනිත්‍ය වෙලාග හිල්ල තියෙනවා. එතකොට බලන්ඩ මේ ඇහැ ඇසුරු කරගෙන තමන් කැමතිදයක් දැක් අත් අකමැති දෙයක් දැක්කත් ඒ කෙනාට කුසල් වර්ධනය කරගන්න පුළුවන් මෙන්න මේ මනසිකාරයේ නැත්තන් මෙ යෝනිසෝ මනසිකාරයේ තියෙනවනම්. දැම් බලන්න පින්නතුන මේ බණ අහනව වගේම මේකට අත්‍ය අවච්චදේ තමයි යෝනිසෝ මනසිකාරය. නැත්තං අපි කොච්චර බණහනවද. මොන තරන් අපි දහම් පොත් කියවනවද. නමුත් පින්නතුනු මේ අනිත්‍යයි කියනකා අමුතුවෙන් බණවලින් කියන්න දෙයක් නෑ. ඒ සක් සුදක් වගේ අපට පැහැදිලින්. ඒවගේම යමක් අනිත්‍යය නං එක දුකයි කියන එක අමුත්තුවෙන් කියන්නට දෙයක් නෑයි අපට පේනවා. ඒම නම් මේ මම මගේ මගේ ආත්මය කියලා ගණ්ඩත් දෑ ග්‍රහණය කර ගණ්ඩත් දෑ. එක තමන්ට හොඳට දැනෙනවනි දැන් තමන්ගේ හම තමන්ගේ කොන්්ඩේ තමන්ගේ අතපය ඉතින් තමන්ට ඕන විදිහට තමන්ගමි රැකියාව දවාදරු මෙ මකක්වත් තමන්ට ඕන විදිහට පවත් අන්ට බෑ. කට මේ ආත්මයක් නවේ මේක අනාත්මයිකිනක දන්නවා. එ කොච්චර බනැහෙවුවත් සාමාන්‍යයෙන් පුහුදුන් ලෝකයා ජීවත්වෙන්නේ නිත්‍ය අයිසුකයිය ආත්මයිකින සං්ඥාව. බනාහන වෙලාවට එක දැනෙනෝ ඊට පස්සේ අර පැත්තට යනෝ. එකට ප්‍රධාන හේතුව තමයි අපි සසර පුරුදු කරලා තියෙන්නෙම පින්නතු නේ පැත්ත. හැමවෙලේම නිත්‍ය සංඥාව පුරුදු කළා. සස සොක සඥා උපපුරුදු කලා ඒවගේ මම මගේ කියන ග්‍රහණේම අපි හිටියේ. තිරි සංසත් ගත සතෙක් වනත් ඕක තමයි පපුරදු කලින්. ඒ වගේම දිවියලෝක ගියත් ඕක මනුස්ස ලෝක ගියත් ඕක. අබුද්ධෝප පාද කාලවල සම්පූර්යෙන් මප ඕක තමයි පෝෂණය කරන්න. ති බුද්ධෝප පාද කාලයක් ලැබිලත් මේක හොඳට හන්ඩ ලැබිලත් අපිට මේක පුරදු කරගන්නට අමාරුවයි එකට ප්‍රධාන හේතුව තමයි අපි සස්සර ගුඩාක් පුරුදු කරලා තියන මේ පැත්ත දැම් බලන්ඩ පින්න තුනී අකුසල කියන දේවල් අමුතුවෙන් පුරුදු කරන්නට දෙයක් නෑන දැ මේ ඇත්තන්ගේ ජීවිත තුළිනුත් යම් යම් අකුසල සිද්ධ වෙලා ඇතිනිඒ අකුසල කියන දේවල් ඉබේම සිද්ධ වෙනවා බොරුවක් ඉබේව කියවෙනවා. සමහර වෙලාවට හොර කමක්ට හිතනිකම්ම යනවා. ඒළඟට ම මේේ වරදවැෑ හැසිරීමෙන් වලකින්ට සමහර වෙලාට අපහත් වෙන පැත්තර යන් කැමති. ඊළඟට පින්නතුන අනිත් අනිත් වැරදි කරන්න් හරි කැමති. මොකදේ සසර ඒව තමයි පුරුදු කරලා තියෙන්නේ. ලෝබ දේශ මූහෝ තමයි අපි මේ සංසාරයේ වැඩීයම පුරදු කරලා තියෙන්නේ. දැම් බලන්න සුනකෙක් ගත්තොත් මුළු ජීවිත කාලයේම ලෝබයයි දේශයයයිනි. දැම් බලන්න පින්නතුනි තිරිසන් ගත තේ ගත්තොත්. තිරිසංගත සතෙක් ගත්තොත් සම්පූර්ණයෙන්ම වඩන්නේ මොකදද. ඇලීමයි ගැටීමයි තමයි වඩන්නේ මොකද එතකොට බලන්න ඒ වගේ කල්පනා කළ බලපුහාම අපි සංසාරයේ තිරිසංගත සතුන් වෙලා නැද්ද. ඕන තරං වෙලා තියෙනවා. එතකොට බලන්ඩ අපි සසර පුරුදු කරලා තියෙන මේ පැත්ත. ඒ පුරුදුකරපු පැත්ත තමයි අපට නිකම් ඉබේම නිරායාසය මෙන්නේ. කුසල් සිත කියනෙ එක පින්නතුනි කුසලේ කියනෙ අපි ආයාසයක් ඇරගෙන උත්සාහයක් ඇරගෙන ඇතිකරගන්නට ඕන දෙයක්. අකුසලේ කියනෙ එහෙමනෙවෙයි එක නිබේයම් ඇතිවෙන දෙයක්. දැම් මේ අයට පුංචිකාලේ අම්මතාත්තා ලෝභ කරන්න කියල දුන්න නෑන. පුතේ මෙන්න මේ විදියට ලෝභකරන් ඕන මෙන්න මේ විදිහට ඔයා ඊර්සියා කරන් ඕනයා ඊර්ෂයා කලා සම්පූර්ණ වැරදි කෙල් අපට කියල දුන්නද. අපට කියල දුන්නෙ නෑ. නමුත් අපි ලස්සනට දන්න ඔලෝබ කරන්නට.ඒවගේ අපි හොඳට දන්ව අඊර්ෂයා කරන්න. බලන්ඩේ අකුසල පැත්ත අපිට නිකම්ම ගලාගෙනයනවා. හැබැයි කුසල පැත්තෙහෙමනෙවී. දැම් බලන්ඩ් මෛත්‍රීිය කියනෙක කොච්චර මේ පිළිබඳ වහන්ට ඕනද කොත්කර මේක ප්‍රගුණකර ගන්නට ඕන දෙ හිතට හැමවිලීම පවත්ත ගන්ට. දැම් බලන්ඩ මේ මුදිිතාව ඊර්සියාව කියෙනෙක ඉබේ මේනවා. මුදිතාව පහල කරගන්න කොච්චර අමාරුද. එතිකට මේකින් තේරෙනවා මේ කුසල පැත්ත කියන එක ඇතිකරගට අමාරුයි. එනිසා අපි සස්සර පුරුදු කල්ලාම තියෙන්නේ මම කන සංඥාවෙන් මයි ඉඳලා තියෙන්නේ. එනිසා පින්නතුනේ අපට ඒකම තමයි වැඩියම් අපේ සිතේ වැඩ කරන්නේ. තියහෙම නම් මම කියන සංඥාව නැති කරන්ට තතාගතයන් වහන්සේ වදාළි අනිත්‍ය සංඥාවමයි ප්‍රගුණකරට ඕන. දැන් අපට රාගේ තියෙනවනම් දේශේ තියනවනම් තිබේ බලාගෙන හිටියට ඕක නැතිවෙන්නේ. ක නැතිකරන්ට වැඩපිළි වෙලක් අවච්චි වෙනවා තින් බුදුරජාණන් වහන්සේ අපට වැඩපිළිවල ඉතාම හොදට පැහැදිලි කරලා තියෙනවා එහෙමන ඒවාගි නියලෙන්ට අයි අවච්ච්‍යි වන්නේ එතකට දැම් බලන්ඩ මේ ආ එතන හරහා අපි චන්දරාගේ ඇති කරගෙන වඩන්නේම මේ සක්හා දිට්ටිය. මම කියන මේ ආත්ම සංඥාව තමයි අපි නිතරම පුරුදු කරන්නේ. එතකොට පින්නතුනි ඒතුනින් අපට සැනසිල්ලත් කවදාකවත් ලැබෙන්නේ නෑ. එනිසා අපි නිරන්තරේම පුරුදු වෙන්න ටෝන මේ අනිත්‍යය සංඥාව පුරුදු කරන්ට. කොහොම දෙේක පුරුදු කරන්නේ දෙ ආයතන සම්බන්ධව ගත්තු තනේ මගේ මේ ඇස අනිත්‍යයි. ඒක ඉතින් අමුත්වෙෙන් බොරුවක්වත් නැත්තම් මේ අමුතු දෙයක්වත් නෙවේ මේ පැහැදිලිවම මේ ඇස අනිත්්‍යයි ඊළඟට පින්න තුන හැට පේන රූපත් ඒ වගේම අනිත්‍යයි ඒවගේ මොයක සම්බන්ධකන ස්පර්සයක් අනිත්‍යයයි. ඒවගේම චක්කු විඤ්ඥානයක් අනිත්‍යයි ඒවගේම පින්නතුන ඇහැ නිසා අපි සැපක් වින්දත් දුකක් විින්දත්යේ සියල්ලම අනිත්‍යයයි දැම් මේක කවුරු දන්න දෙයක් හැබැයි දැනගත්තට අපි මේක නිතරම අර යෝනිසෝ මනසිකාරයේ නැති නිසා අපි මේකෙන් බැහැර වෙනවා. ඉතින් මේ අනිත්ති වෙලා යන දෙයක් අපි අල්ල ගන්නවා මම මගේ මගේ ආත්මය කියලා ති වැඩෙන්නෙ මොනවද සක්කාය දිට්ටිය. තියහෙමනං මේ විදිහට මේ ආයතන සියල්ල පිළිබඳව අපිහිතන්ඩ පුරුදුුවෙන්ට ඕන එතකොට පින්නතුනේ අපට ලොකු සැනසිල්ලක් ලැබෙනවා. දැම් බලන්ඩ බදුරජාණන් වහන්සේ දවසත් භික්තුුන් වහන්සේලාට ධර්ම දේශනා කරකර හිටියා. මෙන්න මේ වෙලාවී උන්වහන්සේ භික්‍ෂුන් වහන්සේලට වදාළි මහනනිමෑශානිත්‍යයයි කනානිත්‍යයයි, නාසේ අනත්‍යයයි දිවානිත්‍යයයි එවගේම මේ ශ්‍රිත අනිත්‍යයයි තිමේවට ගෝචරවන සියලු දේවලු තනිත්‍යයි මේ විදිහට කියා දෙනකුට මාරයා බැලු ආමගේ ග්‍රහණයෙන් භික්‍ෂූන් වහන්සේලා මෙහමගියෝ තයින් වෙනවා. එනිසා මේ ධර්ම දේශනාවට බාදා කරන්ට ඕන කියලා මාරයා මොකද කරී අර හරක් බලන කෙනෙක් වගේ අඹුඩයක් ඇඳගෙන මඩ ගාගන බුදුරජාණන් වහන්සේළඟ ඇවිල් හව ශ්‍රණයම හරකි කරක් රැලක් දැක්කද තේවිලා බුදුරජාණන් වහන්සේ මාරය හඳුනගත්තමකද මාරයා හඳුනගෙන මානරයා දමනය කරපු උත්තමයාට තිමාරයා හඳුන ගණට බැරිකමක් නෑ උන්වහන්සේ වදාළ මාරය උඹේ හරක් උඹ බලාගනින් මෙත නහෙම එකක් අපි දැක්ක හරකිෙක් නෑ කිව්වා තිමාරයාට තේරුුණා තමාව ව තේරුම්ගත්ත කියලා ති මාරයා කියනවා ස්්‍රමණයන් වහන්සෝඔය ඇහැ මගේ කිව්වා ති බුදුරජාණන් වහන්සේ වදාළ හරියට හරි මෙ හැ ඔයාගේ තමයි මෙයා කිවක් කනත් මගේ කිව්වා. ුදුරජාණන්හන්සේ වදාළ හරියට හරි කනත් ඹේ තමයි කිව්වා ඔය විදිහට පිනිතුර නාසයත් මගේ කිව්ව දිවත් මගේ කිව්වා කයත් මගේ කිව්වා ඒවගේම හිතත් මගේ කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ එකින් එකට මෙ ඔක්කෝ මුඹේ තමයි කිව්වා ඉදි මාරයා කනො යම් කිසි කෙනෙක් මේ ආයතන හාය මම මගේ මගේ ආත්ම කියලා ඒ දදුෂ්ටිය නැත්තං මේ ආත්ම දුෘෂ්ටියෙන් ඉන්න තා ඒ අයත් මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරියට හරි ඒ අයත්වොයාගේ තමයි කිව්වා. තතාගතයන් වහන්සේ වෙලාව ප්‍රශ්නයක් ඇහුවා යම් කිසි කෙනෙක් මේ ඇස කණනාසේ දිවසරීරය මනස කියන මේ ආයතනහය මගේ නෙවෙයි කියලා ඉන්නවනක්. මම නෙවෙයි කියලා ඉන්නවනං. මට අයිති දෙයක් නෙවෙයි මේ කනාාත්ම දෙයක් කියලා හිතනවනං ඒ අයකාර දයිති වෙන්න කෙ ේ. ඒ වෙලා මාරයා කියෙන ඒ අය නම් මට අයිති නෑ කිවවා. එතකොට බලන්ඩ පින්නතුන් අපි මාරයාගේ අත වැසියන් වගේ එනිසා පින්න තුල්ලා කොහෝ මහරිමි බුද්ධ ශාසනයක් ලැබපු අවත්ථාව මනුස්ස ජීවිතයක් ලැබිච්ච අවත්තාවඒවගේම ස්ත්‍රී සද්ධර්මය හම්බිච්ච වෙලාව කල්්‍යානමිත්‍ර සම්පත්්‍යය ලැබිච්ච වෙලාවෙ ඒවගේ මුහුද සනසම්පත්යක් ලැබිච්ච වෙලාවේ මේ ධර්මයෙන් උපේර්ම පලනිලාගන් අපි මහන්සි ගන්ට ඕන. පින්නතුනි මේ වගේ ධර්ම දේශනාවන් මේ වගේ දේශනාවන් ත්‍රවණය කිරීම තුළින් අපි ජීවත්වෙන කාලය තුළ අපි කරන්ට ඕන මොකදද කියන එක අපට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. එනිසා පින්න තුල්ලා කොහෝමහරි මේ ආයතන හොඳට බෙදබෙදා මෙක අනිත්‍යතාවේම දකිින්ට ඕනම්. තමයි පින්නතුනි බුද්ධ සාසනයකින් කරගණ්ඩ තියන ලොකූම කුසලය. එහෙම නැතිවුණොත් අපිට සිද්ධ වෙන්නේ අර යව මිටිය බුදුරජාණන් වහන්සේ යවමිටියයක්ක් උපමා කරලා ඉතාම ලස්සන දේශනාවක්ෂක කරලා තියෙනවා. දැම් බලන්ඩ යවකවූ හාම තේරෙන් ඇත්තන් අපිහිතුම වීමිටියක් තියෙනවා. ඉතින් මේ වීමිටය කාලෙ දෙ සාමාන්‍යයෙන් මේ වීමිටිය ගෙනාපු හාම ඒක කමතට දාලා අද කාලනං නොයෙක් නොයෙක් යන්තරප කරන තියෙන නමුත් ඒ කාලේ හරකෙක් දාල පාගෙන නැත්තං පොළුවලින් වීමිටියට ගහනවා එ දහන්ිය ටි ලබාගන්ට තින් බුදුරජාණන් වහන්සේ වදාරවා ඒ වගේ වීමිටියක් ගෙනල්ලා පොලු හයකින් පුරු සුවහය දෙනෙක් හයිියෙන් මේ වීීමමිටියට තලනවා ඉදම පොළු හයකින් තැලෙනෙකුට හොඳට තැලෙනෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ වධාරනවා හයවෙෙනයට තත්වෙනුවට තවත් මහාපුරුසේක්කවිල්ල බල සම්පන්න පුරුසේක්ක විල්ල ලොකු පොල්ලකින් අරවීමිටයට ගහනවා එතකොටතිින් හොඳටම තැලෙනවා අන්නේ වගේ කියනො පුතත්ජනය සංසාරයේ අනාධිමත් කාලේ ඇති වඩ ඇහේ ඇහැ නිසා තැලෙනෝ ඒ වගේ මැතිීවෙඩ කණ නිසා තැලෙනවා ඇතිීවෙන්න පින්නතුනි නාසේ නිසා තැලිෙනවා ඒවගේ ඇැතිීවෙෙන්ඩ පින්නතුන දිවනිසා තැලිනවා ඒවගේම කය නිසා මනස නිසා තැලිෙනවා ඉතින් තැලිල තැලිලා බුදුරජාණන් වහන්සේ වධාරනුවර හත්වෙෙන පුරුසයා මහ දැඩිව අර යවමිටියට පහර දෙන්නා වගේ මෙයා මේ සංසාරය ඕන තරම් මේ ආයත නිසා ඇැලිලා යා නැවතත් ප්‍රාර්ථනා කරනවා. අනේ මේ කරදර බාධාවලින් තොර හොඳ ජීවිතයක් ලැබේවා කියලා පතනවා. තින් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් එයාට එහෙම කරදර බාධාවලින් තොර එහෙම හොඳ ජීවිතයක් ලැබෙනවාද කියලා. එහෙම පින්නතුනි ලැබෙන්නේම නෑ. තතාගතයන් වහන්සේ වදාාරනවා අස්සුතවත් පුතත්්ජනයාගේ ස්වභාව ඔන්න හොමයි. ජව මිටිය වගේ නැත්තං වීමිටිය වගේ සංසාරය ඕන තරන් තැලිලා යා නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්නේ කොහො මහරි මට හොඳ උපතක් ලැබේවා කියලා. ඒක හරියට රහත්වෙනි පුරුසයාගෙන් හොඳටම තැලි නෝ වගේ. තියනිසා පින්නතුන මේ ආයතන පිළිබඳව අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළේ නැත්තං. අපිටත් ඔය දේ තමයි සිද්ධ වෙන්නේ. එනිසා මේ වට ප්‍රමාද වෙලා හරියන්නේ තතාගතයන් වහන්සේ වදාළේ අධ්‍යේව කිච්සං ආතපපං අද කරන්්ඩ තියෙනද අදම කරන්ට ඕන තැන් සමහර වෙලාවට පින්නතුනි ගිහි අයටත් ඒවගේ පැවිදි පාර්සය අයටත් සිද්ධ වෙන දෙයක් තමයි හිතන වනේ මම අවුරුදු පණහා ග්‍යාට පස්සෙනම් ප්‍රතිපත්තියට බහිනවා. හමහරිම තන දල මේක හ දට සම්පූර්ණ කරගෙන යනවක් කිය සමහරයි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. සමහරගේ උදවි ඇවිල්ලක් කිනවා අනේ සාමන් වහන්සේ බලන්නකු. මම විශ්නාම ගත්ත ගමන් මං මේ අවුරුදු පනස් පහ ඉවරවිච්ච ගම මං භාගෙටනෙවෙීම සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලදානවෙන දැඩි අධිෂ්ටායකින් ඉන්නවා. නමුත් පන්න තුනි අවුරුදු පනස් පහාවෙනකුට එකහෙම කරන්ට බෑ. ඒනිසා අද රන්්ඩ තියනදේ අදම කරන්ට ඕන. ක හෙට රණයේ සිද්ධවෙයිද කියලා කාටවත් කියන්ඩ පුළුවන්කමක් නෑ කෝජඥා මරණන්සුවේ. හට මැරයි දෙ කියලා කවුරුත් දන්නේෙ නෑ.ඒවගේ මපි මාරය අත්තික මොනර්ම ගිසමකටත් සම්බන්ධ වෙලා ගහ මාරයා සම ගිසුමක් ගහගෙන නෑ. කොයි වෙලා මැරයිද කියනෙ අපට කියන්න පුළුවන්කමක් නෑ දැම් මේ බණ කියලා යන කොට මැරෙන්්ඩ පුළුවන් මේ බන හාලා යනකොට මැරෙන්ඩ පුලුවන්. ඒවාගේම පින්නතුන මරණයට මොනම විදිහකටවත් කාලවකවානුවක් නෑ. ඒව පින්න තුල්ලාට අමුත්තුවයෙන් කියන්ටයක් නෑ අවුරුද්දෙන් දෙකින් මැරෙනවා අවුරු දදාහයිෙන් මැරෙනවා. අවුරුදු පහලවෙන්විසිං මැරෙනෝ ඊළඟට මධ්‍යියම වයසේදී මැරෙනවා ඊළඟට වයිසිටම ගිහිල්ලත් මැරෙනවා. එතකොට අපික් මොනවම ගිසුමකටත් මාරයා සමඟ එකඟ වෙලා නෑ අපි අවුරුදු අසූයෙන්ම මැරෙන්ඩෝනි. අවුරුදු සම මැරෙන්්ඩෝන කෙ හෙම ගිවිසුක් ගූත් නෑ. කොයි වෙලාේ මැරෙයිද කොතන මැරයිද කොහොම මැරයිදක අපි කාටවත් කියඩ පුළුවන්කමක් නෑ. ඒ නිසා පින්නතුනි හොඳට හිතට ගන්ටඕන. මෙකර යෝනිසෝ මනසිකාරය අත්‍ය අවච්්‍යයි කියන්නේ ගයි. හුදට නුවනින් කල්පනා කළ අනේ අද අදම මම මේ අතාර්ථයේ තේරුම් ගන්ට මහන්සි ගන්නවා කියලා හොඳ කැපවීමෙන් වැඩ කරන්නට ඕන. එහෙම වුනොත් තමයි. අපට අතාාර්ථයක් කරයි කාන්තයෙන් යන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ අනුව කල්පනා කළ බලනකුට පින්නතුනි අපි සංසාරයේ වැඩියම්ම සංසාරයට යොමි වෙලා තියෙන්නේ මේ ආයතන හරහා කියන එක පින්න තුළට පැහැදිලි. එහෙම නං මේ ආයතන පිළිබඳව සැබැහැතත්ව තේරුම් අරගෙන අපි මේ ආයතන අනිත්‍යදු කනාත්ම වසයෙන් දකිින්ට අප පුරුදු නොත් අපිට ඒ කාන්තේම නිරන්තරේම කුසල්සිිත් ඇති කරගන්නවා වගේම මේ අති භයානක සංසාර ගමනින් එතරවීමටත් එක ලොකු උපකාරයක් වෙනවා. එනිසා මේ ස්වල්පවේලාවක මේ ශ්‍රවණය කරන්ටේ දුන මේ දේශනාව මේ පන්නත් සෑම කෙනෙකුටම මෙ සංසාරයෙන් අත මිදීම පිණිසම උපකාරවේවා කෙනාසිංසන අපි පවත්වෙනවා. ඒවගේම පින්නතුනි අද මේ පින්කම ගැන කල්පනා කළ බැලුවොත් මේ පින්කම කළගුණ සැලකීමේ සීර්සයෙන් කරන උතුම් පින්කමක්. එනිසා විශේෂයෙන්ම අදදායකත්වය දරන පින්වත් R තංචලා නිරෝසනී මහත්මාවගේ වගේ මාඩ අනුසාාපිය දර්ශනී මහත්මාවගේ එවගේම Gඩ සීලවති මහත්මාවගේ ඒවගේම උදගල්බඩ Rඩ දයාසීලියයේ මහත්ම ඇතුළි පිරිිසගේ. ඒ වගේම Rඩ චන්ද්‍රාය මහත්මාව ඇතුළි පිලිසගේ වගේින් පොල් ගස්වෝවිට හරචිකා ගුණ සේකර මහත්මාව කියන. මේ පින්න තුල්ලාගේ විශේෂ බලාපොරොත්තුව තමයි. අභහවයට පත්වුණු කම්ඹුරාදනිය විසූ, Rඩ ඩයිසන් පියාණන් වහන්සේට පින් අනමෝධනි කිරීමේ උදා රබිලාසෙන් තමයි අද මේ පින් කමසිද්ධ කරන්න. භාවට පත්ේ දයාබර පියාණන් වහන්සේට කාන්තේමේ පින් පෙනේවා කොයි ලෝකයේ හරි ඉඳලා මේ පින සාධ සාධකානු මෝදංවෙත්වා එතුමාගේ පුනර්භවය සුගතියක්ම වේවා අමාමහනිවන් පිණිසමයකු සල් උපකාරවේවා කල ප්‍රාත්ථනා කරනවා. එවගේ මීට වසරකී පේකට පෙර අභාවයට පත් සරණේරිස් ඉහලනායක සහි සරනලස්. පියාණන් වහන්සේ කියන මේ අභහාවයට පත් එ ඥාතීන්ට මේ කුසලය අමාමහන්නිවන් පිණිසම වේවා කල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංසාරික ජීවිතයේදී සියලෝම ඥාතීන්ට. එ හමූ සියලු ඥාතීන්ට පින් අනමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එක බොහෝම ඥානගෝචර ක්‍රියාවක් පින්නතුනි අපි මේ පින් දුන්නට පින් අනුමෝදංවෙන්ට පුළුවන් තැනක හිටියොත් තමයි. අපේ ඥාතීන්ට මේ පින් අනමෝදංවිට පුළුවන්නේ. ඉතින් අපි සසර පුරාව අපේ ඥාති සැම කෙනකොටම පින් අනුමෝදං කළොත්ය පරද්දූප ජීවී කෙනකොට්නාසේ ඉදලා අපේ ඥාතින් කවුරු හර මේ පින් අනුමෝදං වෙනවා. එතකොට පින්නතුන් අපේ ඥාතින් පින් අනුමෝදං උනත් නොවනත් අපි කරන්නේ බොහෝම වටිනක් කළගුණ සැලකීමක්. ඒවගේ මර පහනෙන් පහන බබල නෝ වගේ. අපි මේ පින දුන්නට පිණේ අඩුවක් වෙෙන නෑ. පින් දීමත් කුසලයක් පින් අනුමෝදංවීමත් කුසලයක්. එනිසා පින්නතුනි මේක පින් දුන්නයි කියල මේක අඩුවක් වෙෙන නෑ මේක තවත් පිණින් ඉතෙරිලා යනවා. එනිසාද මේ ධර්මදාන මේ පින්කම සිද්ධ කරන පින්න තුල්ලා බොහෝම සතුටට පත්වන්නට ඕන මේ හැම දෙයක්ම පින්න තුන යුතුන් පින්කම්. ඟට පිනතුන්ලාගේ බලාපොරොත්තුව තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවාකින්තුම් ප්‍රාර්ථනාව. ඒ දරුවන්ටත් ධර්මවබෝධය පිණිසමමි ධර්ම දේශනාමය පින්කම උපකාරවේවාකන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේ මේ සම්බන්ධ වන සත්පුරුෂ සමාගමටම මේ කුසලය ජාතියාදී දුකින් අතමිදී. උතුම් අමාමහන් නිවන් පිණස්සම මේ කුසල්ලඋප කාරවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරංග්‍රක් කන්තුසාසනං චිරං්‍රක් කන්තු දේසනං චිරංග්‍රක් කන්තු මං පරන්ති සදෝ සදෝ සදෝ. ඒ ඔතු මූ සදධර්ම දේශනාව පවත්වා වදාළ තලවතු ගොඩ ඥානාරාම භාවනාමධ්‍යස්ථානහදී ඉපති, ත්‍රපිටකා චාරය පූජ්ජපාද මිරහවත්තේ ප්ඥාසිරි ගෞරවනය ස්වාමින්දිරන් වහන්සේට ස්වාමිඳදිනාාන් වහන්සේ සිදුකරන ශාසනික මෙහය තවත් චිරාත්කාලයක් සිදුකිරීමට අවශ්‍ය ශක්තිය දහිරය නිදුක් නීරෝගී චරජීවනය ලැබේවායි අපි සියලෝදිනාමයෙක්ව ප්‍රාර්ථනා කරමෝ. සාධූසාධූසාදූ. සමගින් බෞද්ධයා ගුවන් යුදුලිය ඔබ වෙතගෙන ආ එම දායකත් ව ධර්මදේශනාව මෙතෙකින් නිමාවට පත් වෙනවා ඔබ සැමට සම්මා සම්බුධ සරණයි මනසත් මසසත් එකසේ සුදේක්්ද කරමින් මෝහන්දකාරයේ අඳොරු තිමිරපටවිනිවිඳන්නට ඇසෙන සම්බුද්ධ භාෂිදය බෞද්ධයා ගුවන්යුතිලි धर्म देश